ක් අටකින් ඉංග්‍රසි කතා කරමු. ඉංග්‍රීසි කතා කරන්නේ අන්ති අපිට තියන ලොක්කම කටලුව තයි තියෙනටන්ස සොක්කම හඳට පැටලවා. සිපල් ප්‍රසන් කියනවා සසිම්පල් ෆච් කියනවා සිම්පල් පස්ට් කියනවා. හැබයි හොඳරි හිතර බලන්න අපි තවකිෙනෙක්ක ඉංග්‍රීසින් කතා කරද්දි මේ වාක්‍ය අයිතිවෙනි මටන්සකටි කියෙලා හිතන්න නෑනේ. එහන අපිරන්න ඕනේ හොඳම දේ තමයි. ඒ අදාල සිටුවේෂන් එකට පාවිචි කරන්න ඕනේවා්‍ය වල්ගේම් මොකක්ද කියලා අපේ හොඩියෝ හොඳට තියාගන්න එක. දිහට ප්‍රධානවා්‍ය වර්ග අටක් තියනවා. ඇත්තර මහිතරබලෝ තුයාලට තේරෙයි මෙන්න මේ ප්‍රධාන වාක්‍යවර්ග අට පාවිච්චි කරගෙන තමයි අපි කුඩාක් වෙලාවට වෙන කෙනෙ එකෙක්කා අපේ අදහස්සුවමාළු කරගන්න. පළවෙනි වාක්‍ය වර්ග තමයි පුරුත්තක් විදිහට කරන්න වැඩ. උදේ අපි නගිටිපු වෙලාවින්දල එක දිකට අපේ දිනචර්යාාවේ පුරොත්තක් ඉදිහට කරන වැඩතියෙනවා. උදේ නගි ටිනවා මූනු සෝධනවා කෑම කනවා වැඩට යනවා ස්කෝලයනවා. හැබයි මේ පුංචි වාකයක්වත් වෙන කෙනෙක එක කතා කරන්න අපි බය ඉංග්‍රීසින් අපිට හරියට කියන්න පුළුවන් වෙේද බැරි වේදකිර හිතෙනවා. හැබැයි ඩඩස්පෝම් එක දාලා මේ වගේ වාක්‍යයක් ඔයා දැක්කොත් අනිවාරයෙන් ඒක පුරුත්තක් විදිහයට කරන වැඩක් කියලා මතක තියාගත්තොත්. ඔයාට කතා කරන්න හරි ලෙසි. අයිවක බෝනින් අයිගෝඩ දිස්කෝල් අයිඊට්‍යවරිඩේ මෙන්න මේ වගේ විදිහයට පුරුද්ධක් විදියට. කරන වැඩගෙන කතා කරද ඒවාක්්‍ය ඇතුළේ ඩඩස් ෆෝම් එක තියෙන්න්න ඕනේ දෙවැනි වාක්‍ය වර්ගය තමයි මේ වෙලාවේ කරකරඉන්න වැඩ. යම්කිසි වැඩක් මේ මුොහොත්තේ මේ දැන්කරකර ඉන්නවානං ඒවාක්්‍ය ඇතුළේ ඊස් හරි ආ හරි ඇම් හරි කියන වච්චනතුනෙන් එකක් ඇතුළත් වෙලා තියෙන්න්න ඕනේ. Iය T යවා study sheස්යින් මෙන්න මේ වගේ වෙලාවෙදී ඒ මුහෝතිය කරන වැඩක් ගැන තමයි කතා කරන්නේ. නි වාක්ක්‍යව වර්ගගේ තමයි කරලා ඉවර වෙච්ච වැඩ ඊය මම ස්කෝලෙකයා මමෝ දේ කෑම කෑවා මේ උක්කම කරල ඉවර වෙච්ච වැඩෙන එහෙනම් ඩෆෝම් එක ඔයා දැක්කෝත් ඒවෙලාවිදී ඔයා හිතන්න ඕනේ මේ වාකිය ඇතුළේ කරලා ඉවරවෙච්ච වැඩක් තම්මහ කතා කල දයෙන කියලා I8 morning yesterdayස්කෝල් හතරවෙනි වාක්‍ය වර්ගේ තමයි කරන්න ප්ලෑන් කරන වැඩ අනාගතයේද අපි කරන්න ප්ලෑන්් කරන දේව තියන න හෙට ම ස්කොලේයනවා. එමලත්තං අම්ම යායට කතා කරනවා කෑම කන්නෙන්න කියලා ඔයා කියනවා තව ටිකින් ම කන්නා. I go school wait, I eat මෙන්න මේ වගේ අනාගතයේ ප්ලෑන්් කරන වැඩගැන කතා කරද්දි විල් කියනවබකති්පොත් ඒවාක්‍ය ඇතුළේ එන්න ඒක අනාගතය ගැන කතා කරන දෙයක් කියලා මතක තියගන්න වාඩ පුළුව. සාමාන්‍යයෙන් අපි මේ ඩඩස් ෝ සෑ ෝම් ඩෆෝම්විල්ෆෝම හැමදා ඉඳන ගෙන තිෙනවා හැබැයි මේ පාවිච්චි වෙන්න මුණන සිටිුවේශන් එකේ එද කියලා හොඳන මත්තකයක් නැතිකම තමයි කතා කරන්න බැරි වෙන්න මූලික හේතුව. හරි පස්සනි වාක්‍ය වර්ගර්. මේ වගේ වැඩ මම කරලා තියෙනවා කියත්තිඒමනැත්තම් ඔයන්ට තියෙන දේවල්ගෙන කතා කරත්ති. මොහක්ද මේ කි තේරම. නිකක් හිතන්න ඔයා යාලුවත්ත එකුතු වෙලා අලු ඉංගලිෂ් ෝසකක් හොයාගෙන ගිය කියාට පස්සෙ දැනගන්නවා මේ කෝසකව කලින් කරලා තියනෙකක් කියලා. එ ඔයාට වගේ යාුවන්ට කියන්න පුළො මම මේ කෝසි එක කලින් පලෝ කරලා තියෙනවා කියලා. එෙමනත්තන් කම්පලීට් කරල තියවා කියලා. Iහ කටකෝ. යා පාවිච්ච කරේමකක් ද හැව් කියන එක ඔයා මේ වැඩේ කලෙ කරලා තියෙනවා එහනම් හෑස් හරි හැව් හැරියෙනවනන් ඒවාක් කිය්‍ය ඇතුළේ කල්ලින් කරලා තියෙන වැඩගෙන තමයි කතා කරන්නේ. ඒකේ අනිත් කොටස තමයි ඕට තියෙන දේවැව්ගෙන කියති. අයි හැවවකා අයි හැවමයි ඕවන් හ යිහව newදස් මෙන්න මේ වගේ වෙලාවදී හැව් හැන හරි හෑ හරි තමයි පාවිච්චි කරන්න වෙන්නේ. හයිවැනිවාග්‍ය වර්ගි තමයි ඉස්සර මේ වගේ වැඩ කරලා තිබනාා කියද්ද. ඒම නැත්තන් ඉස්සර තිබුණ දේවල් ගෙන කියඇත්ති අවුරුදු ගානකට කලින් ඔයා හොඳ ඩන්සින්කෝස් එක කම්පලට් කරලා තියෙනවා එර වාටි කියන්න පුළුවන් පිෆෝ ලෝන් තයිම්ම ගෝ අයිහැට් කම්පලිට වන් න් කෝ ඒ සිද්ධෝේ ගොඩ කාලෙකට කලින් ළඟ සිද්ධ වෙච්ච දෙයක් නෙමේ අරරින්ග්‍රිසිකෝස එකක වගේ ගොඩ කාලෙකට කලින් සිද්ධ වෙච්ච දෙයක් එන්න ඒ වෙලා විදි පාවිච්චි කරන්න ඕනේ හැට් කියන වචනය ඔට ඉසර කාල තිබි්චුදේපල් දැන් ඒදවලෝ ආගාවන හැ ස්තර කාලේ තිබිච්චි දේවල්ගන කතා කරදදි වට හැට් පාවිච්චි කරන වවා. අයිහැ්මයිඕන් හස් මට මගේම නිමසක් තිබ්පා ඇ ඉස්සර දැන්නෙ මේේ. අයිහැට්මයි ඕවන්කා මට මගේම කාරකක් තිබ ඉස්සර හැබැයි දැන්නෙමේ. මේ වාහක්‍ය දෙකේ තව වැදගත් විශේෂ දෙයක් තියෙනවා. සිංහලින්, තියෙනවා කියන වචනය වෙනුවට ඉංග්‍රීසියේද අපි පාවිච්චි කරන්නේ හැස් හරි හැව් හරි සිංහලෙන් තිබනාා කියන වචනය වෙනුවට අපි පාවිච්චි කරන්නේ ඉංග්‍රීසියෙන් හැට් කියන වශනයයි. හරි හත්තනි වාක්‍ය වර්ගය ඉස්සර පටන්ගෙන ඉවරයක් නැතුව තාමත් කරන වැඩ නිකංහිතන්න ඔයා එක වසරට අද්දිි තමයිවාඉගෙනගන්න පටන්ගත්තේ แต่ැඟ අවුරුදු දහතුුණක් එක දිගටවාන් ගනගන්න ඔයක නවත්තර නෑ ේයික පටන්ගත්තේ එකවසැරදි. එනං වට කියන්න බලුවන් I Iින් 4 13 Year අවුරුදු ධාහතුඩක් පුරාවට මමින් ගෙන ගනිමෙන් ඉන්නවා. මම අවුරුදු දෙකක් පුරා ඉංගලිෂ් ෝසකක් පලව කරනවා Iයි Fol Englishි 4 Year. අටිවිනි වාක්්‍ය වර්ගේ තමයි ඉස්සර පටන් අරගෙන ඉස්සරමයිඉවරකරපුවැඩ. ක් කරි වැදගත්ත ඩක්කුයා ඉස්සර පටන්ගත්තා හැබැයි ඒ වැඩේ ඔයා ඉස්සර කාල්මි වර කරල දැම්මා. අවුරුදු දෙකක් පුරාවට මම ඉංලිස්්කෝස් එකක් ඉස්සර කාලෙ ෆලෝකර. ඒකෙත් තේරුම තමයි ඉස්සර කාලෙ පටන්ගත්ත වැඩේ ඔයා තාමත් කරම් නෑ ඒ කාලෙමොයායිඉවර කල්ලෙ වරයි. Iන් Fol English, का English for 2 Year අවුරුදු දෙකක් පුරා, ඉංගලි් ෝස එකක්ෆලෝකරකර හිටියා හැබැයි ගොඩකාලෙකට කලින් දැන්නෙමේ දැන් ඔයාඒ වැඩේ කරන්න නැහැ. මෙන්න මේ විදියට කතා කරන්න ඕනි සිටුවේෂන් එකට අදාළවාකම කද්ද කියලා ඔයා ගොලිුතියාගත්තෝත් ඔයාට හරිම ලේසි ඉංලිෂ් කතා කරන්න තවකිෙන එක එක්ක මෙහැ.